360 Java Absolute Beginners Video Series එකේ 24 වෙනි වීඩියෝ එකට තමයි ඔයාලාද ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ Erase Video Series එකේ 4 වෙනි වීඩියෝ එක. හරි ඉතින් අපි අද වීඩියෝ එක පටන් ගමු. දැන් මේ වීඩියෝ එකෙන් අපි අලුත් දෙයක් බලන්න යන්නේ නැහැ. අපි අර කලින් වීඩියෝ එකේදී මේ matrix එක අපි print කරගත්තේ මේ for each loop එකක් දාලානේ. දැන් මේකේ කරන්න යන්නේ අපි මේ normal for loop එකකින් වැඩේ කරන්න කිව්වොත් කොහොමද කරන්න කියලා බලන්න. හරි. දැන් ඔයාලා දන්නවා මේක index කරන්නේ කොහොමද කියලා. දැන් මේක index කරන විදිය ගැන ගැටලු තියෙනවා නම් ආයි අර අපේ කලින් වීඩියෝ එක බලන්න erase part 3 වීඩියෝ එක. දැන් මේකෙදී මම වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද ඉන්ඩෙක්සින් ඕඩර් එක ඒ දේවල් ඔක්කොම තියරිනේ. ඉතින් ඒවා ඔක්කොම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා බැලුවා. ඒ කන්සෙප්ට් එක තමයි මේක යොදාගන්නේ. හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට. හරි. ෆෝ ලූප් එකෙන් කරද්දී අපිට කලින් වගේම මේ ලූප්ස් දෙකක් ඕන වෙනවා. ඉන්සයිඩ් ෆෝ ලූප් එකයි අවුට්සයිඩ් ෆෝ ලූප් එකයි. මම මේ ඉස්සල්ලාම outside for loop එක මේ විදිහට හදා ගන්නවා. අපි ඒකේ දැන් මෙතන දෙන්න ඕනේ attributes තුනක්. starting point එක condition එක සහ අපේ development එක. හරි. මෙතන මම දෙනවා i කියන මම variable එකක් හදා ගන්නවා බිංදුව දාලා. ඊට පස්සේ එයාගේ condition එක තමයි i කුඩා වෙන්න ඕනේ numbers එකේ length එකට වඩා. මෙයාගේ length එක කීයද? 3යි කියලා මම දාගෙන තිනවා. දැන් දන්නවනේ කොහොමද 3 එන්නේ කියලා. මෙයා 1 මෙයා 2 මෙයා 3 ඔක්කොම එලිමන්ට්ස් 3යි තින්නේ. එතකොට මෙයාගේ ලෙන්ත් එක 3යි. හැබැයි ඉන්ඩෙක්ස් කරද්දි මෙයා බිංදුව, මෙයා 1, මෙයා 2. හරි. එතකොට i ට එන්න පුළුවන් අගයක් දැන් මුලින්ම පටන් ගන්න යා බිංදුවෙන්. ඊට පස්සේ 1 වෙනවා. ඊට පස්සේ දැන් මෙතන අපි ඉන්ක්‍රිමන්ට් වෙන්න දැම්මොත් නේ එම් වෙන්නේ. හරි. දැන් i ගේ මුලින්ම අගය කීයද? බිංදුවයි. ඊට පස්සේ අගය කීයද? 1යි. ඊට පස්සේ අගය කීයද? 2යි. 3 වෙනවද? 3 වෙන්නේ නැහැ. හරි. තුන වෙන්නේ නැති හේතුව දන්නවාද? මේක මේ numbers එකේ length එක 3යි නේ. එතකොට i 3ට වඩා කුඩා වෙන්න ඕනේ. එතකොට i ට එන්න පුළුවන් ලොකුම අගය 2. ඒ කියන්නේ i මුලින්ම බිංදුවයි, ඊට පස්සේ 1යි, ඊට පස්සේ 2යි. මෙතනින් මේ ලොකු loop එක වැඩ ඉවර කරනවා. මේ ලොකු loop එක inside for loop එක මේ විදිහට දා ගන්නවා. එතන මම int j කියලා එකක් define කරගන්නවා මෙතන. මොකද i අපි දැම්ම හින්දා outside එකට. මෙතන ඊට පස්සේ j එක මම දානවා මෙයාගේ ending point එක. දැන් numbers එකේ මෙයා select කරගන්න කොහොමද? දැන් ඔයා දන්නවා i එකට ගන්න පුළුවන් අගය බිංදුව 1 2. හරි. දැන් මේක අපි කොහොමද relate කරන්නේ මේකට? ඔයා දන්නවා දැන් මෙයාගේ index කරන්නේ මේක බිංදුව, මේක 1, මේක 2 කියලා. හා. එතකොට දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් අගයත් දැන් i ගේ අගය වෙනස් වෙන්නේ බිංදුව 1 2 විතරනේ. මෙයාගේ ඉන්ඩෙක්ස් තියෙන්නේ බිංදුව 1 2 විතරයි. හරි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපිට මේ i යොදාගෙන මෙන්න මේවා සිලෙක්ට් කරගන්න පුළුවන්. කොහොමද? දැන් මං numbers මේ විදිහට මෙතන i කියලා දාලා තිබ්බා කියමුකෝ. දැන් මුලින්ම i ගේ වැලියු එක බිංදුවයි. එතකොට මුලින්ම මේ ලොකු loop එක run වෙද්දි මෙතන i තෙන්නේ බිංදුව. numbers බිංදුව කියලා කියන්නේ මොකද්ද? numbers 0. මම මේ විදිහට ලිව්වොත් මේකෙන් define වෙන්නේ මෙන්න මේ ආව. මෙන්න මේ පොඩි කැල. i ලොකු loop එක මේ තව පාරක් run වෙද්දි දැන් මෙයා 1 වෙනවනේ. බිංදුව ඊට පස්සේ 1නේ. numbers 1 කියන්නේ මොකද්ද? indexes 90 මෙයා. ඒ වගේ තමයි numbers 2. numbers 2 කියන්නේ මොකද්ද? index 90 මෙයා. දැන් මේ විදිහට අපිට මේ i කියන එකෙන් කරන්නේ මේ මෙන්න මේ ලොකු arrays මේ array element ටික අපි wen wenව select කරගන්නවා මේක යන වාරයක් වාරයක් ගන්න. හරි. ඊට පස්සේ දැන් හිතන්න දැන් මම මෙතන දානවා මේ විදියට numbers i dot length කියලා. මේකේ මොකද්ද තේරුම? ඔන්න හිතන්න දැන් ලොකු loop එකේ ඉඳන් අපි වැඩේ පටන් ගමු. ලොකු loop එකේ අගය ඉස්සල්ලාම දැන් මේ i බිංදුවෙන් පටන් ගන්න. ඔන්න බිංදුවෙන් පටන් ගන්න. මෙතන i කුඩා වෙන්න ඕනේ 3ට වඩා. දැන් 3 එන්නේ කොහොමද කියලා දන්නවනේ. ඉස්සල්ලාම එතකොට බිංදුවෙන් පටන් ගන්න. ඔන්න බිංදුවෙන් පටන් ගත්තා. ඔන්න දැන් මේ for loop එකේ body එක නෙමේ. මේක තමයි body එක. හරි. මෙන්න මේ සංගල වරහන් දෙක මැද්දේ තියෙන කැලල මේක තමයි body එක. දැන් body එකේ තියෙනවා තව loop එකක්. ඔන්න යා loop එකට යනවා. ඔන්න මුලින්ම i කීයද? i සමානයි බිංදුවයි, j සමානයි බිංදුවයි. ඔන්න දැන් මෙතනට ආවා. හරි. j බිංදුව වුණාම මෙතන දැන් i වෙනුවට තියෙන බිංදුවනේ. numbers 0 කියන්නේ මෙයා. මෙයාගේ length එක කීයද?
එකයි දෙකයි තුනයි එයාගෙත් එලිමන්ට් තුනක් නේ තියෙන්නේ ඇතුලේ එතකොට මෙතන එන්නේ තුනයි හරි j 3ට වඩා කුඩා වෙන්න ඕනේ එතකොට j ට එන්න පුළුවන් අගය වෙන්නේ 0.12 කියන මේ අගයන් තුන විතරයි මං j ඉන්ක්‍රිමන්ට් වෙන්නනේ මෙතන දාන්න මෙන්න මේ විදියට හරිද මෙන්න මේ විදියට දාගත්තා එතකොට මුලින්ම මේ ලූප් එක රන් වෙනවා i සමානයි 0යි j සමානයි 0යි මේ මේ ලූප් එක එකපාරක් රන් වුණාට පස්සේ i i i සමානයි 1 වෙන්න කලින් මොකද වෙන්නේ දැන් මේ j ට තව දෙපාරක් යන්න පුළුවන් i i සමානයි 0 j සමානයි 0 වුණාට පස්සේ දැන් j සමානයි 0ට මේ රවුන්ඩ් එක ගියාට පස්සේ j සමානයි 1 වෙනවා i 0ම තමයි ඊට පස්සේ j සමානයි 2 වෙනවා 2 වුණාට පස්සේ මේ ලූප් එක ඉවර වෙනවනේ මොකද 3 වෙන්න බැහැනේ මෙයාට එතකොට තමයි මෙතනින් එළියට එන්නේ තව රන් වෙන්න දේවල් නැහැ ආයෙකින්ද මේ ලොකු ලූප් එකත් ඔන්න වටයක් ඉවර කරනවා ඔන්න දැන් i සමානයි 1 වෙනවා ආයි දැන් මෙතනට එද්දි j සමානයි 0 වෙනවනේ ඔන්න ආයි දැන් j සමානයි 0 වෙන පටන් ගන්නවා ඔන්න දැන් i සමානයි 1 j සමානයි 0 වෙන පටන් ගන්නවා i j සමානයි 1 j සමානයි 2 යනවා i මෙයා 0 වෙනවා ඔන්න දැන් මෙයා එකක් වැඩි වෙනවා 2 ඊට පස්සේ j සමානයි 0 එකක් යනවා ඊට පස්සේ j සමානයි 1 ඊට පස්සේ j සමානයි 2 ඔතනින් ඉවරයි හරි ඔය විදිහට මේ i මෙන්න මේ ලොකු ලූප් එකෙන් කරන්නේ මෙන්න මේ numbers කියන එකේ තියෙන මේ element මෙන්න මේ array elements ටික choose කරගන්න එක මෙන්න මේ පොඩි ලූප් එකෙන් කරන්නේ මේ array element එකක් ඇතුලේ තියෙන මෙන්න මේ integers ටික වෙන් වෙන්ව අඳුරගන්න එක හරි මෙන්න මේ වගේ වැඩක් තමයි මේ දෙකෙන් වෙන්නේ ඉතින් කලින් වැඩේම තමයි මෙතන එකම වෙනස තියෙන අපි for loop එකක් දාලා වැඩේ කරන්න හින්දා දැන් මෙතන මං print කරගන්නනේ ඕනේ මේ ටික print කරගන්න නම් මම මෙතන ඇතුලේ දානවා numbers මෙන්න මේ විදියට මම මෙතන i දානවා මෙතන j දානවා හරි දැන් මෙන්න මේවේ තේරුම් වා දන්නවා අපි කලින් මේකෙදි බැලුවනේ දැන් i බිංගුව වෙලා j දෙක වුණොත් අන්න ඒවා අපි ඉස්සල කලින් වීඩියෝ එක බැලුවා මේවා අමතකයි නම් ආයි කලින් වීඩියෝ එක බලන්න මේ විදියට තමයි අපි දැන් මේ ටික print කරගන්නේ දැන් මේක run කරොත් ඔන්න අපිට මේ වගේ එනවා දැන් එක තීරුව පේලියකට මේ විදියට ආවේයි කියලා දන්නවා දැන් අපි එක තීරුවකට ගත්තොත් මේ ටික අපි මෙතන print ln නැතුව print දාමු එතකොට මේක එක තනි තීරුවකට එනවා මේ විදියට ඊට පස්සේ මෙතන indent එකක් ගන්න මේ විදියට මම space character එකකුත් දානවා එතකොට දැන් ඉඩ ඇවිල්ලා එනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙතන මේ පොඩි loop එකකින් ඉන්නේ මේ මෙන්න මේ තුන මේ print වෙන්නේ දැන් මේ තුන print වුණාට පස්සේ මෙතනින් මේ පොඩි loop එක ඉවර වෙනවා i මුලට යනවා මෙතනට මෙතනින් i print වෙනකොට තමයි මේ ටිකට එන්නේ ඒකයි අපි මෙන්න මෙතනදී new line characters දෙකක් දාගන්න ඕනේ ඉතින් new line characters දෙක දාන්නේ මේ පොඩි loop එකට පස්සේ මෙන්න මේ ලොකු loop එක ඇතුලේ හරි ඒකයි මෙතන මම මෙතන දාගන්නවා new line character එකක් මේ විදියට මෙහෙම තිබම ඇති දැන් මෙතන print ln එකක් දාලා තින්න ඉන්න මෙතන new line එකක් වදිනවා කිසි දෙයක් print වෙන්නේ නැතු හරි මේ විදියට තමයි අපිට දැන් matrix එක හදාගන්න පුළුවන් දැන් මේක run කරොත් ඔයාලට පේනවා මෙන්න මේ විදියට order එකට එනවා අපේ ඉතින් දැන් මෙතන concept එක හරියට අඳුරගන්න කොහොමද මේ අපි for loop එකක් දාලා වැඩේ කරොත් වෙන්නේ කියලා ඉතින් ඔයාලට තේරෙනවා ඇති for each loop එකක් දාලා කරද්දි වැඩේ ගොඩක් ලේසි හරි අපිට මෙතන මේ index එක ගනුදෙනු කරන්න අවශ්‍ය වුණේ නැහැ නේ ඉතින් මෙතන explanation එක අපි කලින් video එකේ කරා කොහොමද මේ මේවා ඉන්ඩෙක්ස් කරන්නේ 2D matrices ඒ ගැන අපි ඔක්කොම දේවල් කතා කරා ගොඩක් හොඳට කලින් වීඩියෝ එකේ ඉතින් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කලින් වීඩියෝ එකේ රෙෆරන්ස් එක බලන්න එහෙමත් නැත්නම් ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් ප්‍රශ්නේ දාන්න හරි ඉතින් අපේ Java Absolute Beginners Video Series එකේ 24 වෙනි වීඩියෝ එකත් මේ විදිහට අවසන් වෙනවා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න support 360 YouTube channel එක subscribe කරලා තියාගන්න ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙනවා